ඇතිවරණ පොරොන්දු සහ රාජ්‍ය බලය පසුගිය ජනාධිපතිවරණයේදී තරගයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා හැර අනෙක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම විශාල මැතිවරණ පොරොන්දු මාලාවක් ඉදිරිපත් කර තිබුණා. ශ්‍රී ලංකාවේ මැතිවරණ පොරොන්දු ගැන සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයෙක් මෙසේ ප්‍රකාශ කර සිටියා. ඔහු ප්‍රකාශ කර සිටියේ Sri Lankan elections are an action of non-existing resources. Enam Sri Lankawe metivarana porondu yanu nopavatina sampat pilibanda vendesiyak lesai. Ranil Wickremesinghe mahataata thibune ohu denatamat kriyaatmaka karagena yana wedasathana sandaha janathawage kematta laba ganeematai. Yanuwa prayogika wedapiliwalak wenuin peni sitiye Wickremesinghe janadhipathiwareya pamanai. Namuth ohuwa bahutara janathawa pratiksheepa kara thibuna. Anek paarshawa dekata enam Sajith Premudasa saha Anura Kumara Desanayake 2020 22 kaale තුල ඇති වූ ආර්ථික අර්බුදය හරහා ඇති වූ මහත් අප්‍රසාදය වෛරය හා බලාපොරොත්තු බිඳ වැටීමේ මහජන මනෝභාවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පවරමින් 2022 2024 යන අවුරුදු දෙක තුලම කටයුතු කළා. මේ නිසා ඇති වූ වෛරී මනෝභාවයේ වාසිය ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා පාර්ශවය ජනාධිපතිවරණීය ජයග්‍රහණය කළා. දැනට ජයග්‍රහණය ලැබූ පාර්ශවයට ඇති අභියෝග වනුයේ රාජ්‍ය පාලනය කරන්නේ කෙසේද යන්නයි. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයේ ප්‍රධාන ප්‍රවණතාවය වූ විරෝධතාවය තුලින් ආණ්ඩු පෙරළිය කළ හැකි වුවත් රාජ්‍ය පාලනයේදී සියලු පාර්ශව සමග සම්මුතියකට යාම අනිවාර්ය වනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඡන්දය ප්‍රකාශ කළ අයගෙන් 90%ක් සමන්විත වනුයේ 2019 වසරේ ගෝඨාභය මහතාට ඡන්දය ප්‍රකාශ කළ අයවලුන්. එනම් සමස්ත පොහොට්ටුවේ ඡන්ද පදනමයි. මෙම ඡන්ද දායකයන්ගේ ප්‍රධානම අවධානය යොමු වී ඇත්තේ පසුගිය ආණ්ඩුව කරනු ලැබූ රාජ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් ආපසු හැරවීමයි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට මෙය ආපසු හැරවීම කළ හැකිද යන්න දැන් මතුවී ඇති ප්‍රධාන ගැටලුවයි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති ආර්ථික සහන් ලබා දීමට කුඩා හෝ හැකියාවක් නැහැ. එසේනම් ඔවුන්ට අද සිදු වී ඇති ප්‍රායෝගික වැඩපිළිවළක් ක්‍රියාත්මක කිරීමට යොමු වීමටයි. 2022 අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළේත් එවකට පැවති ආර්ථික ක්‍රියාවලිය නවත්වා ඒ වන විට වැඩිම ආර්ථික අවදානමට ලක්වැති පිරිස ඉලක්ක කරගෙන නව ප්‍රායෝගික වැඩපිළිවළක් ක්‍රියාත්මක කිරීමයි. එය වසර දෙකක් වැනි කාලයක් ඇතුළත සාර්ථක වුණා. අවසානයේ රට සම්පූර්ණයෙන් ස්ථාවර කොට කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇති නොවන ලෙස සාමකාමී බල හුවමාරුවක්ද සිදු වුණා. අලුතින් පත් වූ ආණ්ඩුවට දැන් කළ යුතුව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම පමණයි. කොපමණ මැතිවරණ පොරොන්දු දී තිබුණත් පවතින බදු ක්‍රමය සංශෝධනය කළ නොහැක. ඒ වගේම රාජ්‍ය ආදායම් ඉලක්ක හා වියදම් සමග ජනප්‍රිය තීරණ ගත නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපේම කොන්දේසි මත කටයුතු කළ නොහැකි බව දැන් අවබෝධ වෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආණ්ඩුවට ලබා දුන් මඟ පෙන්වීම අනුව රජය කළ යුතු ව්‍යවස්ථාපිත වෙනස්කම් කළ යුතු බව ආණ්ඩුවට දැන් අවබෝධ වී තිබෙනවා. පසුගිය අවුරුදු දෙක තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිදු කළ ව්‍යවස්ථාපිත වෙනස්කම්වල වැදගත්කම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව අද තේරුම් ගනිමින් ඉන්නවා. රාජ්‍ය පාලනය හා විරෝධී වෙනස ඔවුන් දැන් අපට තේරුම් කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වුවත් ඔහුට සතුටු විය හැකි වන්නේ තමන්ගේ වැඩපිළිවෙල වැඩියෙන්ම විවේචනය කර බලය ලබාගත් පිරිස විසින් රනිල් වික්‍රමසිංහන්ගේ වැඩපිළිවෙලේ ඇති නිර්වද්‍යතාවය තහවුරු කිරීම නිසා.